CIB ජනජය වාසනා රුපියල් 3000ක වැඩි සෑම බිල් පතකටම දිනුම් අවස්ථා දෙකක් අතමු CIB වෙත එන්න. හොඳයි. දැන් ඔය ඔබ දැක්ක දැන්වීම ගොඩක් වෙලාවට මාධ්‍ය හරහා ඔබ දකිනවා නේද? CIB ජනජය වාසනා පිළිබඳව. ඉතින් CIBත් එක්ක සම්බන්ධලා ඉන්න ගොඩක් පාරිභෝගිකයන්ට නම් මේක මොකද්ද කියලා අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැ. නමුත් අපි හිතුවා නොදන්න අයටත් දැනගන්නට වැඩිපුර දැනගන්න මේක ගැන කතා කරන්න ඕනේ කියලා විජය සමූහ ව්‍යාපාරයේ CIB ජනජය වාසනා වැඩසටහන පිළිබඳව ටිකක් කතා කරමු කියලා. අපි ඒ වෙනුවෙන් ආරාධනා කළා විජය සමූහ ව්‍යාපාරය වෙනුවෙන් එහි ආයතන හා ව්‍යාපාර සංවර්ධන උපදේශක VK ජයවර්ධන මහත්මයාට, අයබෝන් ඔබතුමාට, ඒ වගේම එහි නියෝජ්‍ය හි සහකාර සාමාන්‍ය අධිකාරී කීර්ති ලක්ෂ්මන් මහත්මයාට ආරාධනා කළා. අයබන් ඔබතුමාටත්. හරි. දැන් ජයවර්ධන මහත්මයා, විශේෂයෙන් මේ CIB ජනජය වාසනා කියන මේ වැඩසටහන කොයි වගේද, කොහොමද මේක මේ පාර ක්‍රියාත්මක වෙන්නේ, පොඩ්ඩක් මූලික පැහැදිලි කිරීමක් කරමු. මොකක්ද මේ වැඩසටහන කියලා? බොහොම ස්තුතියි නලින්. නුකසේර වැඩසටහනට CIB ආයතනය නියෝජනය කිරීම මෙතෙන්ට අපිට ආරාධනා කිරීම ගැන ඔබතුමාට සහ ජාතික රූපවාහිනියට අපි ස්තුතිවන්ත වෙනවා. CIB ආයතනය සම්බන්ධ වෙන්නේ විජය සමූහ ව්‍යාපාරය තමයි මේකේ ලොකු රුක් ගහ. මේ ගහ යටතේ තමයි CIB shopping centers ජාලය සහ අනිකුත් අපේ ආයතන සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. අවුරුදු 42ක් වෙනව නරින් මේ ආයතනෙට. දැන් 1977 ජූලි 20 වෙනිදා වැඩි කල නැහැ. අපිට අවුරුදු 42 දැන් පෙරලා මේ 43 වෙනි වර්ෂයේ දැන් පයනමු යන්නේ. ඒ ආයතනේ අවුරුදු 42ක් තිස්සේ මේ ශ්‍රී ලාංකීය ජනතාවත් එක්ක බද්ධ වෙලා ඉන්න ආයතන. ඇංගලුම් සලුපිලිල්ලොව ශ්‍රී ලාංකීය අභිමානයක් ගැන කතා කරනවා නම් මම හිතන්නේ ඊළඟට එන පළවෙනි නම තමයි CIB. එතකොට මේ CIB ආයතනය ජනතාවත් එක්ක මේ තියෙන ජනතාවට තියෙන ගෞරවය, භක්තිය, ජනතාව තමයි මේතනට ඔසෝල තියලා තියෙන අවුරුදු 42ක් තිස්සේ ඒකට ප්‍රති උපකාරයක්, එහෙම නැත්නම් ඒකට කෙලෙගුණ සැලකීම හැටියට තමයි මේ විශේෂ වැඩසටහන පෞගේ අවුරුදු 14 තිස්සේ මේ ආයතන තුළ ක්‍රියාත්මක වෙන්නේ. අවුරුදු 14 තුළ අගෝස්තු මාසේ, සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ, හරියට වසර මැද අපි ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනක් තමයි ජනජය වාසනා කියන්නේ. පාරිභෝගික ජනතාවට ගෞරවාන්විත විදියට සැලකීමක් වශයෙන් විශේෂ වැඩපිළිවෙලක් ලක්ෂ ගණන් තෑගි දෙමින් ඔවුන්ව තෘප්තිමත් කරමින් සහ හොඳ පාරිභෝගික සේවාවක් උඩ ලබා දෙමින් මතක තියාගන්න ලංකාව පුරාවට. ලංකාව ගත්තොත් ඔබතුමන් මම දන්න වර්ග කිලෝමීටර් 64,000කට ආසන්න ප්‍රමාණයකට ඉන්න අපි 44,000ක් අපි දිවයින පුරා යන පළාත් 7ක් අපි. ඉතින් අමුතුවෙන් කියන දෙයක් නැහැ, 2018-19 ස්ලීම් නෙල්සන් සම්මානය පාරිභෝගික ජනතාව අපිට ලබා දුන්නා. අපිව තමයි අපි පාරිභෝගික ජනතාව අපි ඔස්සලා තිබ්බේ. ඉතින් ඒ සියලු දේවල් උපහාරයක් වශයෙන් කියන්නේ ජනජය විශේෂ වැඩපිළිවෙල, විශේෂ තෑගි, විශේෂ වට්ටම්, විශේෂ ඇඳුම් පළඳුම්, විශාල ව්‍යාපෘතියක් හැරිට අපි අවුරුදු 14 කියනවා. ඉතා වැදගත්. මේ වගේ ජනතා කීර්තියට පත්විච්ච, ජනතා ගේමට ලක්විච්ච ආයතනයක් විදිහට CIB ආයතනය ජනජය වාසන වැඩසටහන ක්‍රියාත්මක කරන මේ කාලේ කොහොමද දැන් ওই shopping complex එකට නැත්නම් මේ shopping කරන එන කෙනෙකුට මොන වගේ දේවල්ද ලැබෙන්නේ පාරිභෝගිකයන් විදිහට මේකට ආවට පස්සේ? CIB ආයතනය ගත්ත shopping centers ගැන මම කතා කළා. CIB shopping centers පමණක් ගැන කතා මෙන්න කීති මාත්‍යමත් එක්ක ඉන්න අනිත් ආයතන ගැන එතුමා පැහැදිලි කිරීමක් කරයි. මේක ලංකාව පුරාම තියෙන මහරගම් පටන් ගත්තොත් නුගේගොඩ ඈත පළාත් වලට ගියොත් උපදුන හලාවතට ගියොත් ඊට පස්සේ කුලියාපිටියට යන්න, නිගම්බු යන්න, කියන්නේ නීගමෝට යන්න, කදුරුවේල පොළොන්නරුවට යන්න, අනුරාධපුරයට යන්න, වැඩි ඔන්නේ බණ්ඩාරවෙලට යන්න, ඇඹිලිපිටියට, මේ හැම ප්‍රදේශකම 19කට ආසන්න අපේ CIB shopping centers ආයතනවල අපි විශේෂ වශයෙන් මාසේ දවස් 30 අපි කොටස් තුනකට බෙදලා තියෙනවා. පළවෙනි දවස් 10 අගෝස්තු මාසේ අපි පළවෙනිද පටන් ගත්තා. මම හිතන්නේ මේක ජනමාධ්‍යවලින් ලංකා පුරාම ප්‍රචාරය වුණා. පළවෙනි දවස් 10 තුළ රුපියල් 3000ක් කියන්නේ බොහොම සුළු මුදලක් ගන්න සෑම බිල් පතකට අපි තෑගක් ලබා දෙනවා. ඒ සඳහා තෑගි ලක්ෂ ගණන් අපි වෙන් කරලා තියෙනවා. තෑග ගන්න නම් අපිට ඔයත් ලබා දෙන්න ෆෝන් එකට ඕනනම් අර පවර් බැංක්, ඒ ආකාරයෙන් ඊළඟට රයිස් කුකර්ස්, ඔය ආකාරයෙන් අපි ගන්න මුදලට 93,000 හැම බුල්පතකටම පළවෙනි දින්දලා 10 වෙනකන් ගන්න එකට තෑගි ලබා දෙනවා. 11 වෙනිදා ඉඳලා 20 වෙනකන් සෑම බිල්පතකටම තෑගි වවුචරයක් දෙනවා. රුපියල් 3000. ආයෙ ගිහිල්ලා ගන්න පුළුවන්. ආයෙ shopping කරන්න පුළුවන්. ඊළඟට අපි 21 වෙනිදා ඉඳලා 30 වෙනිදා එනකන් සෑම බිල්පතකම 10%ක වට්ටමක් අපි ලබා දෙන තීරණයක් කළා තියෙනවා. මේ සියල් මේ මිල අඩු කිරීම තුළ, අඩුම මිලකට
තෑගිත් ලබාදීලා ඒක දෛනිකව අපි ලබා දෙන්න තුදනක් කරති. දෛනිකව ඒ අපේ අපේට එන පරිගුත්තටක හම්බුණට පසේ මාසිකව නැවත දිනු මැදීමක් කරනවා. ඒකද අපි ෆ්‍රිජ් වොෂින් මැචින් ලැප්ටොප් විශාල වසේ මේ ප්‍රදේශ දහටේ දහට මහිත නට වැඩ නදක තීට වැඩිය ලොකු ප්‍රමාණික අපි තවත් තෑගි ලබාදයන් කරන ඉතින් දෛනිකව වීක්ලි ඒගැන සුමානකට සරය ඊළඟට මාසිකව විශාල දිනුම් ඇදීම කරමින් ජනතාවත් එක්ක සම්බන්ධලා මේ බොහොම සන්තෝසෙන් විනෝදෙන් සහ යම් කිසි බැඳීමක් ඇතු වෙන විශාල වැඩපිළිවෙළක් තමයි නලින් ක්‍රියාත්මකගෙන හොඳයි. කීර්ති මහත්මයා දැන් CIB shopping center එකට ආවට පස්සේ කරන්න ඕන දේ ගැන ඒකට අවබෝධයක් තියෙනවා. හැබැයි ඊට අමතරව මොනවද ඔබ ආයතන හරහා වෙනත් සපේනස් සේවා වෙනත් ආයතන ගොඩක් අනුබද්ධ වෙලා තියෙනවා. මොනවද ඒ ආයතන? ඇත්තටම විජේ සමූහ ව්‍යාපාරය කියලා ගත්තාම CIB shopping center කියලා කියන්නේ අපි එක පාරිභෝගික කොට්ටාසයක් විතරයි. තව ලංකා පුරා ඉන්න සියලුම පාරිභෝගිකයන් අපි ආවරණය කරන තපි අපේ සේවා සපේන ආයතන බොහොමයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම විජේ සාරි ලංකාවේ මනාලියක් වෙන්න සිහින දකින්න හැම කෙනෙකුටම අවශ්‍ය කරන මංගල සාරි ඇතුළු මංගල උත්සවයට අවශ්‍ය කරන සියලුම ඇඳුම් පැළඳුම් ආයිත්තම් සියල්ලක්ම මිලදී ගන්න ලංකා පුරා විජේ සාරි මන්දිර ආයතන පිහිටලා තියෙනවා. ඒ වගේම ලංකා පුරා තියෙන හැම CIB ආයතනයක් තුළම විජේ සාරි මන්දිරයේ ශාඛාවක් පිහිටලා තියෙනවා. ඒ නිසා මංගල මනාලියට අවශ්‍ය කරන සියලුම දේවල් ඉතාම සාධාරණ විලකට මිලදී ගැනීම හැකියාව අපි සලස්සලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව ඒ වගේම ඩුබායි වගේ රටවලින් අපි සාරි නිෂ්පාදන ආයතන වලින් ඉන්දියාවේ සාරි මෙරට ආනලනය කරලා අපි ඉතාම සාධාරණ විලකට ඉතාම හොඳ සේවාවක් එක්ක ලබා දෙන්න අවශ්‍ය කරන රටවල අපි සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපි සාරි ගත්තොත් එහෙම නැත්නම් රෙඩිමේඩ් ගත්තොත් ඒවට අවශ්‍ය කරන කස්ටමර් අපි ගාවට එනවා වගේම තව කස්ටමර් කොටසක් ඉන්නවා අපේ කස්ටම් ටේලරින්. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍ය මිම්මට එහෙම නැත්නම් මෙෂර්මන්ට් එකට අවශ්‍ය කරන විදිහට ඇඳුමක් මහගණ්ඩයට අවශ්‍යතාවය තියෙනවා. ඒ සියලු දෙනාට අවශ්‍ය කරන ඒ කටයුතු සම්පූර්ණ කරන්න අපේ විජේ හවුස් ඔෆ් ටේලර් කියන ආයතනයේ සැදී පැහැදී ඉන්නවා. ඒ ආයතනය තුළින් විවාහ මංගල උත්සව සඳහා අවශ්‍ය කරන මනාලයන්ගේ සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරන්න අපේ කෝට් එකේ ඉඳලා හැම දෙයක්ම ඒ ආයතනය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම විජේ හවුස් ඔෆ් ටේලර් ආයතනය හරහා ඔබගේ ආයතනයට අවශ්‍ය කරන ඕනෑම ප්‍රවර්ධන කටයුත්තකට අවශ්‍ය කරන ප්‍රොමෝෂන් ටී-ෂර්ට්ස් ඒ වගේම කුඩ ඒ වගේ දේවල් ලබා දීමේ කටයුත්තකුත් අපේ කෙරීගෙන යනවා. ඒ විතරක් නෙමෙයි තව අපේ තියෙනවා CIB කර්ටන් සේවාව. අද ලංකාවේ කොහරි ගිහිල්ලා කර්ටන් ගැන කතා කරොත් ඒ CIB තමයි. ඒ නිසා ලංකාව පුරාම දේවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩු දක්වාම අවශ්‍ය කරන ඕනෑම තැනකට මේ කර්ටන්ස් අවශ්‍ය මීමට අවශ්‍ය විදියට මහලස් නොමිලේ සවි කරලා දීමේ සේවාවක් අපේ සතුව තියෙනවා. ඒ වගේම නිමේඳුමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන අනෙකුත් සේවා වන්නන මහාන මැෂින් සහ අවශ්‍ය කරන ඇසසරිස් අපි ඍජුවම ලංකාවට ආනයනය කරලා පාරිභෝගිකයන්ට ලබා දීමේ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. ඒ තමයි අපේ CIB වලට අමතරව අනෙකුත් පාරිභෝගිකයන්ට ලැබෙන සේවාවන්. මිනිසුන්ගේ ජීවිතත් එක්ක බඳුනාම විවිධ බාධා හා සේවා සපයන ආයතනයක් විදිහට බොහොම ප්‍රමුඛ පෙළේ තිබෙන ආයතන දැන් සමාජ සේවා සත්කාර ගත්තොත් එම ඔබ අවුරුද්ද පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන කොහොමද මේ පාර ඒවා සලසුම් වෙලා තියෙන්නේ? සමාජ සේවා ගැන කතා කරොත් විජේ සමූහ ව්‍යාපාරය ගැන කතා කරොත් සමාජ සේවා ගැන කතා නොකර බෑ. සමාජ සේවා ගැන කතා කරොත් අපේ ගරු කළමනාකාර අධ්‍යක්ෂකම ඇතුළු අපේ කාර්ය මණ්ඩලය ගැන කතා නොකර බෑ. 1977 විජේ සමූහ ව්‍යාපාරයේ විජේ සෙන්ටර් ආයතනයේ අවුරුදු 15-10 පුංචි කඩකාමරයකින් ආරම්භ වෙනකොට 3 දිනකින් ඉඳලා පටන් ගත්ත ව්‍යාපාරය ඉතා හොඳ දියුණු මට්ටමකට එදා ඉඳලම පැවතුන අපේ පාරිභෝගික විශ්වාසයත් එක්ක එදා ඉඳලා අපේ ආයතනයේ ගරු කළමනාකාර අධ්‍යක්ෂතුමා අනෙකුත් ව්‍යාපාරිකයන් හවසට සාදවලට යනකොට අපේ අධ්‍යක්ෂතුමා ධර්මායතනයට තමයි ගියේ. ගිහිල්ලා ධර්මායතනය ආශ්‍රය කරගෙන අපේ මඩිහේ මහානායක හාමුදුරුවෝ සෝම හාමුදුරුවෝ ආශ්‍රය කරගෙන ධර්මය එක්ක මේ ව්‍යාපාරය ගොඩනගන්නේ කොහොමද කියලා එතුමා කටයුතු කරගෙන ගියා. සෝම හාමුදුරුවෝ එදා ඒ වගේම අපේ මඩිහේ නායක හාමුදුරුවෝ රටේ නායකයන්ට උන්වහන්සේ අනුශාසනා කළේ මිනිසා හදාගෙන රට හදමු කියලා. ඒ ආදර්ශකත් අපේ අධ්‍යක්ෂතුමා අපේ ආයතනයේ සේවකයා හදාගෙන ආයතනය හදන්න ඕන කියන සංකල්පය අරගෙන හැම වෙලාවෙම අපේ ආයතනයේ කාර්ය මණ්ඩලය අධ්‍යාත්මිකින් වගේම ආර්ථික අතින් ශක්තිමත් පිරිසක් බවට පත් කරන්න විශාල වැඩ කොටසක් කරලා තිනවා. ඒ වගේම අපිත් එක්ක ඉන්න පාරිභෝගික ජනතාව අමතක කරන්නේ නැතුව ඒ අයටත් විශාල සේවයක් කරන්න කටයුතු කරලා තිනවා. ඒ අංශකත්වත් අපි පරිසරයට අපෙන් වෙන්න ඕන සේවාව, සමාජයට වෙන්න ඕන සේවාව, ආගමික වශයෙන් වෙන්න ඕන සේවාව, සංස්කෘතික වශයෙන් අපෙන් වෙන්න ඕන සේවාව, අධ්‍යාපන මට්ටම ඒ හැම දෙයකටම හැම ශ්‍රේෂ්ඨයක්ම නියෝජනය කරමින් අපි විශේෂ වැඩසටහන් රාශියක් සූදානම් කරලා තිනවා. ව්‍යාපාරයක් වශයෙන් අපේ සමාජ වගකීම ඒ අයට ඉෂ්ට කරන්න අවශ්‍ය කරන දේවල්.
හරි. ඒ අතර විශේෂම දේශීය ව්‍යාපාරිකෙක් ආරම්භ කරපු ව්‍යාපාරයක් මේක දැන් දිනෙන් දින දියුණු වෙලා ඉහළ මට්ටමකට අවිල්ලා දැන් ජනතාව අතර බොහොම ප්‍රචලිත ආයතන බවට පත් වෙලාද කොහොමද ප්‍රේක්ෂකයන්ගේ විශේෂයෙන්ම ඔබේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර සහ ලැබුණු ඇගයීම් ගැන කතා කළොත් එමෙ විජයවර්ධන මහත්තයා. නලින් සීබී ආයතනයේ අවුරුදු 42ක් ලංකාවේ බැබිලි බැබිලි ඉන්න කෙලෙස පාසු කාර්යයක් නෙමෙයි. එකට විශාල කැපකිරීමක් කරන්න අවශ්‍යයි. මේකේ ඉන්න සේවකයෝ නලින් අපේ සේවකයෝ අපේ ආදරණීය තුවාදරු පුදුමාකාර කැපවීමක් කරා. මේ වෙන පාරිභෝගිකයා අර ඉංග්‍රීසියෙන් කියනවා කස්ටමර් සැටිස්ෆැක්ෂන් කියන වචනේ අපි අතුගාලා දාලා ඉවරයි. අපේ තියෙන කස්ටමර් ඩිලයි. අමන්දානන්දේට අපිට එන පාරිභෝගිකයා පත් කරන්නේ කොහොමද කියන එක අමන්දානන්දේ කිව්වා මේකේ සීමාමයි. නෑ. ඒක අද දිනේට හෙට දිනේට වෙනස් වෙනවා. ශ්‍රී ලාංකික ආයතනයක් හැටියට. මේ ශ්‍රී ලංකා පුංචි මිනිස්සෙක් නෝරෙන් ඇවිල්ලා නුගේගොඩට ඇවිල්ලා අද මේ පටන් ගත්ත එක අපේ බෞද්ධ ධර්මයේ මූලික කරගෙන සහ ශ්‍රී ලාංකීයත්වය මූලික කරගෙන මේ ආයතනය පටන් ගත්තා. අවුරුදු 42ක් පුරාවට අපි අද දිනෙන් දින දිනුවීමෙන් පවතිනවා. මෙතෙන්ට ආවේ පාරිභෝගික ජනතාවෙන්ද. අපි හැමදාම ඔවුන්ට ගෞරවය පූජා කරනවා. මොකද අපි කෙරෙහි තප විශ්වාසය. අපිත් මේ විශ්වාසය රැකගන්න පුදුමාකාර කැපකිරීමක් ආයතනයක් හැටියට කරනවා. මෙතුම තීරණය කළා වගේ. ඉතින් මහනුවර ප්‍රදේශයෙන් ආවේ අපේ KRG විජේසුන්දර මහත්මයා දේශමාන්‍ය දේශබන්ධු KRG විජේසුන්දර මහත්මයා බොහොම සිංහල කමට හැදිච්ච සිංහල මහත්මේ ඇවිල්ලා මේ ව්‍යාපාරය දියුණු කරලා අද රටේ ස්ලීම් නෙල්සන් සම්මානය අවුරුදු දෙකක් දින්නවා කියන්නේ ලේසි නෑ. මම දන්නවා මේ අවුරුද්දෙත් අපිට ඒක හම්බ වෙයි කියලා. ලොකු විශ්වාසයක් අපිට. ඒ කියන්නේ අපි සැකකින් ජීවත් වෙන්නේ නැහැ. මොකද ජනතාව කොච්චර බැඳලා ඉන්නද කියලා බලන්න ගිහිල්ලා දැන් පළවෙනිද දෙවෙනිද තුන්වෙනිද ඔබතුමාට විශ්වාස කරගන්න බැරි වෙයි. පළවෙනි දින තුන අපේ shopping වලට ගියන් පස්සේ වැල නොකඩිසෙන ගේන්නේ. මට ආරංචිය ලැබිච්ච හැටියට නුවර අපි අලුතෙන් මේ අලුතෙන් අපි showroom එක පටන් ගත්තා. නොතමකට විශාල සෙනඟක් කියන්නේ. ඉතින් මම ජනතාවට ආරාධනා කරන්නේ මේ වැඩසටහන බලන ගමන් එන්න අපිත් එකතු වෙන්න ශ්‍රී ලාංකේය අභිමානයස මේක සියල් සපිරිසියයි. ගෙදරදොර වැඩ කටයුතු වලට සියලු දේතුව තියෙන සිය ආයතනේ දැක ගන්න පුළුවන් කියලා අපි හිතන්නේ. ඔය ඉතාලි කෙටි මට කියන්න දැන් කොහමද තොරතුරු හිම දැනගන්නවා මේ ජනජය වාසනා වැඩසටහන සම්බන්ධයෙන් කොහොමද සම්බන්ධ වෙන්නේ මොන හරි අංකයක් තියෙනවද? ඒ කියන්නේ දුරකථන අංකයක් තියෙන අපේ වෙබ්සයිට් එකක් තියෙනවා www.cibweb.lk කියලා. ඒකටම හිතන්නේ පිවිසීමෙන් සියලු දේවල් දැනගන්න පුළුවන්. දුරකථන අංක අපිට ලැබලා තියෙනවා 011 281 70 34 35 011 281 70 34 35 ඔස්සේ. ඒ විතරක් නෙමේ ජනමාධ්‍ය වලට අහුම්කම් දෙන්න විශාල ජනමාධ්‍ය ප්‍රචාරයක් යනවා. සියලුම ගුවන් විදුලි රූපවාහිනී නාලිකාවල මේ සම්බන්ධයෙන් යනවා. ජනතාව වෙනුවෙන් අපි මේ දේ කරන්නේ. අංක 101 පමණෝපාරම හරගමෝන්ගේ ප්‍රධාන ආයතන හරහා මේ සියල්ල ක්‍රියාත්මක වෙද්දී අපි ස්තුතිමත් වන විජය සමෝහ ව්‍යාපාරය වෙනුවෙන් එහි ආයතන හා ව්‍යාපාර සංවර්ධන උපදේශක VK ජයවර්ධන මහත්මට ස්තුතිය දවසේ දැනුවත් කරන එකතු වුණා ජාතික රූපවාහිනියත් එක්ක. ඒ වගේම සහකාර සාමාන්‍ය අධිකාරී කීර්ති ලක්ෂ්මන් මහත්මට ස්තුතිවතුමාටත් දවසේ එකතු වෙලා මේ කාරණා ගැන අපව දැනුවත් කළා. අපි එහෙමනම් පුංචි විරාමයක් ගමු. තාම ඉක්මනින් නැවත අපි බදාදානුක සෝනත් එක්ක සම්බන්ධ වෙමු.